කොළඹ හැවුලුක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ කැපී පෙනෙන රගර් ක්‍රීඩකයෙක් වූ ටෝනි මාටින් 35 හැවිරිදී අවිවාහකයෙක්. තරුණ වයසේදීම මෙම සුපිරි රගර් ක්‍රීඩකයා මිය යාම එකල රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීමක් වුණා. 1986 වර්ෂයේ මැයි මාස 16 වනදා අලුයම කැපුම් තුවාල 16කට වැඩි ගණනක් සහිතව ඔහු මිය ගොස් සිටියේ තම නිදන කාමරය තුලදීමයි. මේ ඝාතන සිද්ධිය ඇසින් දුටු කිසිවෙකුත් නොවිය. කැඩුණු මිටියක්, කැඩුණු ටීපෝ කකුලක්, ලේ පැල්ලමක් ටෝනි මාටින්ගේ නිර්වත් සිරුර සමග අපරාධ ස්ථානයෙන් පොලිසියට හමු විය. වෙන කිසිදු හෝඩුවාවක් නොමැතිව අපරාධකරුවන් සොයා යාමට සිදු වූ පොලිසියට මුල්ම හෝඩුවාව ලැබෙන්නේ ටෝනි මාටින්ගේ නිවස පිරිසිදු කිරීමට පැමිණෙන ජයසේන නැමැති පුද්ගලයාගෙන්. ජයසේනට අනුව ටෝනි මාටින් ඝාතනය වීමට පෙර දින ඔහු සමග රගර් ක්‍රීඩා කළ දෙදෙනෙක් ටෝනි මාටින් හමු වීමට පැමිණ තිබෙනවා. ඔවුන් පිටත්ව ගිය පසු ටෝනි තමන්ට මෙලෙස පැවසූ බව ජයසේන පොලිසියට තුන් ප්‍රකාශයේ සඳහන්. චීන වාහනේ පොත මට දීලා මගෙන් සල්ලි වගේක් ගත්තා. සල්ලි තාම දුන්නේ නැහැ. එයා වාහනේ පොත ඉල්ලුවා. මම ඊයේත් ක්ලබ් එකට ගිහිල්ලා බැනලා ආවේ. ඝාතනය සිදුවීමට පෙර දින පැමිණි මේ පුද්ගලයන් කවුද? ඔවුන් පිළිබඳ වනාවරණය වූ කරුණු මොනවාද? මෙම සැකකරුවන් සැබවින්ම අපරාධය සිදු කළේද? මෙම ඝාතනයේ අභිරහස මහා අධිකරණ නඩු විභාගයේදී හෙළි වූ අතර එම නඩුව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙහෙයවනු ලැබුවේ ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතායි. නඩුවේ අභියාචනය මෙහෙවුවේ එවක නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සීආර් ද සිල්වා මහතා යටතේයි. ඝාතකයින්ට මරණ දඬුවම නියම කළ ආකාරය ගැන සරත් ජයමාන මහතා කරන අනාවරණයයි මේ. ඔය කැමරා පොයින්ට් එක කොයි බින්ද මන්ද කරේ? කැමරා එල්කේ. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camaralk.com. මිතුරන් අතින් මෙරුම් කෑ රගර් ක්‍රීඩකයා. මේ රගර් ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සැකකරුවන් දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා. සැකකරුවන් අත්අඩංගුවට අරගෙන මේ නඩුව මහා අධිකරණෙ ගොනු වෙනවා. ඔබතුමා නෙවකට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයෙක් විදිහට පැමිණිල්ල මෙහෙවලා මේ සැකකරුවන්ව වරදකරුවන් කරන වගකීම ඉවරත් ඔබතුමාට තමයි පැවරෙන්නේ. මේකේ විශේෂම තැනින් පටන් ගමු ජනාධිපති නීතිඥතුමනි, මේ මා දන්නා තරමින් මේ රගර් ක්‍රීඩකියාව ඝාතනය කර බව ඇසින්දුටු කිසිම සාක්ෂිකරුවෙක් නැහැ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද කවුරුත් දැක්කේ නැති දෙයකට කෙනෙක්ව වරදකරුවෙක් කරන්නේ? පුළුවන් ද එහෙම කරන්න? සමහර වෙලාවට ඇසින්දුටු සාක්ෂිකරුවන් හිටියත් නඩුව කොප්පු කරන එක හරි අමාරුයි. මොකද මිනිස්සු බොහෝ වෙලාවට බොරු කියනවා. එහෙම නැත්නම් සත්‍යයට යම් යම් දේවල් අතිශයෝක්තියෙන් එකතු කරනවා. ඒ නිසාම අධිකරණයට සැකයක් එනවා, මේ සාක්ෂිකාරයා කියන්නේ ඇත්තද නැත්තද කියලා. හැබැයි ඇස දුටු සාක්ෂිකරුවන් නොමැතිවත් මේ රටේ ඉතිහාසයේ නඩු ඕන තරම් ඔප්පු කරලා තියෙනවා. ඒ ඔප්පු කරන ක්‍රමවේදය තරමක් දුෂ්කරයි, වෙහෙසකරයි. හැබැයි ගැඹුරින්ම බුද්ධිමත්ව සිතා බැලුවොත් සහයකේ න්‍යාය සිද්ධාන්තය අවබෝධ කරගත්තොත් මං හිතන්නේ ඇසුදුටු සාක්ෂි නොමැති නඩුවල වෙනත් සාක්ෂිවලින්, ඒවට කියන්නේ පරිවේශනීය සාක්ෂිවලින් නඩුවක් ඔප්පු කිරීම හරිම සුන්දරයි. ඒ වගේම බුද්ධිමය ප්‍රභාෂ්වරය තව තවත් ඔප් නැංවෙනවා පරිවේශනයේ සාක්ෂි මත නඩුවක් ඔප්පු කරන්න යන ගමනේදී. එහෙම එකක් තමයි මේ රගර් ක්‍රීඩක ටෝනි මාටින්ගේ නඩුව. ඒ දුෂ්කර ගමන ඔබතුමා යනවා. ඒක ඔබතුමන් කියන විදිහට සුන්දර වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. මොකක්ද මේ නඩුවේ සිද්ධමේ කරුණ, මොනවද තිබ්බ සාක්ෂි මේ ටෝනි මාටින් ඝාතනයට අදාළව? මං හිතන්නේ මගේ ජීවිතයේ හැරොම් ලක්ෂ්‍ය මේ රගර් ක්‍රීඩක ටෝනි මාටින්ගේ ඝාතනය. මොකද මට ඒ වෙලාවේ නීතිපති දෙමාර්මේන්තුවේ අවුරුදු 6ක්වත් 7ක්වත් නැහැ. නිකම්ම නිකං රජයේ අධිනීතිඥවරයෙක්. මේ නඩුවේ විත්තියට පෙනී සිටියේ
ලංකාවේ සුපතල කීර්තිමත් ජනාධිපති නීතිඥවරු පළවෙනි විත්තිකාරය වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ආරයි ඔබේසිකර මහත්මයා දෙවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ඈඩ්ලි පෙර මහත්මයා ඔහු මගේ ගුරුවරයා ඔහුගේ නිලමැදිරියේ තමයි අද මම මගේ රාජකාරී කටයුතු කරන්නේ පුද්ගලික නිති වෘත්තියේ ඔහු අද ජීවතුන් අතර නැහැ කවුද මේ ටෝනි මාටින් කියලා කියන්නේ ටෝනි මාටින් කියලා කියන්නේ හැවලොක් ක්‍රීඩා සමාජයට සම්බන්ධ වෙලා රග ක්‍රීඩාවේ නිරත වුණ පුද්ගලෙක්. ඔහුට මේ සිද්ධ වෙනකොට ඔහුට අවුරුදු 35ක් විතර ඇති. ඔහු ක්‍රීඩා සමාජයේ සෙල්ලම් කරනක වෙනකොට නතර කරලා. ඔහුගේ ගෙදර තිබුණේ හරියටම ඒ හැවලොක් ක්‍රීඩා සමාජයේට පාරෙන් එහා පැත්තේ. අපි දන්නවා හැවලොක් රෝඩ් එක දන්නවා. ඒකේ කොළමින්දන් මුගේ උඩ පැත්තට යද්දී වම් අත පැත්තේ තමයි හැවලොක් ක්‍රීඩා සමාජය තියෙන්නේ. දකුණු අත පැත්තේ තියෙනවා අංක 250 කියන ඔහුගේ නිවස. ඔහුගේ නිවස කිව්වට මේ නිවසේ ඔහු සහ ඔහුගේ මව විතරයි ජීවත් වුනේ. මව මේ නිවසේ ප්‍රධාන නිවසේ මම ජීවත් වුනේ. පුතා ජීවත් වුනේ ටෝනි මාටින් කික්කේ නම ඇනෙක්සිය කියන කොටසේ. මාව වෙනම ජීවත් වුණා පුතා ඇනෙක්සිය. මා පුතාට ඕනනම් පුළුවන් ඇනෙක්සිය ඉඳන් අම්මයි කාමරයට යන්න. හැබැයි හැම වෙලේම යන්නත් බෑ. මොකද යන්න දොරක් තියෙනවා. ඒ දොර තිබුණු තැන අල්මාරියක් තියලා තියෙනවා. ඒ නිසා එහෙම අම්මයි පුතයි වෙනම ජීවත් වුනේ. පුතාගේ ඇනෙක්සියට ඇතුල් වෙන්න වෙනම ගේට්ටුවක් තියෙනවා. අම්මගේ මහගෙදරට ඇතුල් වෙන්න වෙනම ගේට්ටුවක් තියෙනවා. මේ සිද්ධ වුණ දවසේ උදේ ඉගෙන 1986 මේ මාසේ 16 වෙනිදා පාන්දර 2:30 විතර මේ අම්මට ඇහෙනවා පුතා ඉන්න පැත්තෙන් සද්දයක් මමි මමි කියලා කතා කරනවා. ඒ වගේම තවත් කලබලයක සද්දයක් ඇහෙනවා. අම්මා වහම නිවස ඇතුළේ ඉඳන් එළියේ ලයිට් දානවා. අම්මා එළියට යන්නේ නැහැ. ටික වෙලාවකින් අර සද්දේ නැති වෙනවා. ලොකු කලබලයක සද්දයක් ඇහෙනවා. අම්මා ඒ වෙලාවෙම බම්බලපිටිය පොලිසියට දුරගත නැමතුමක් දෙනවා. දුරගත නැමතුමක් දුන්නම විනාඩි 10-15ක් ඇතුළත බම්බලපිටිය පොලිසිය නිදහරින් කණ්ඩායමක් එනවා. දැන් වෙලාව පාන්දර 3ට කිට්ටුවල ඇති. ඕන් එනකොට මේ හැවලොක් පාරෙන් මේ නිවාසයට එනකොට ගේට්ටුවක් තියෙනවා. ඒ ගේට්ටුව බාගෙට ඇරලා තිබුණේ. ගේට්ටුවෙන් ඇතුල් වෙනවා. ගේට්ටුවෙන් ඇතුල් වුණාම අඩි 15-20ක් ගියාම මේ ඇනෙක්සියේ දොර හම්බ වෙනවා. ඊට පස්සේ තව දකුණු අත පැත්තට ගියාම තව ටිකක් ඉස්සරහට ගියාම මහගෙදර දොර හම්බ වෙනවා. ඕන් එනකොට ඕන් දකිනවා මේ ඇනෙක්සියේ ඉස්සරහ දොර වහලා. හැබැයි ඇනෙක්සියේ ඉස්සරහ තියෙනවා ජනෙල්. එක ජනෙල්යක් ඇරලා. ජනෙලේ තියෙනවා යකඩ රාමුවක්. ඒ රාමුව ගලවලා ඇනෙක්සියේ ඉස්සරහ බිම දාලා. ඒ වගේම පේනවා ඇනෙක්සිය පැත්තේ ඉඳන් මහපාර පැත්තට හවලොක් පාර පැත්තට කවුරු හරි ගිය පුද්ගලයෙක්ගේ පාවහන් ලකුණු ලේවලින් සමන්විත පාවහන් ලකුණු උන් දකිනවා. ඉතින් ඔවුන්ට තේරුණා මොකක් හරි අපරාධයක් වෙලා ඇති. මේ ජනේලෙන් තමයි පැනලා යන්න ඇත්තේ. ඔවුන් බුද්ධිමත්. මේක ඇවිල්ලා අපරාධයක් වෙච්ච භූමියක්. මේක සාක්ෂි කන්දරාවක් තියෙනවා. බුද්ධිමත් එකතු කරන්න ඕනේ. ඉවක් බවක් නැතුව මේ අපරාධයේ සැහැසි බීමයට ඇතුළු වුණොත් ඒ තියෙන සාක්ෂි ඕන් විසීම විනාශ කරන්න පුළුවන්. ඒ නිසා ඕන් ජනේලෙන් ඇතුළුුන්නේ නැහැ. ඕන් දන්නවා ඇඟිලි සටහන් තියෙන්න පුළුවන්. පාවහන් සටහන් තියෙන්න පුළුවන්. ඒ නිසා ඕන් මොකද කරන්නේ? කෙලින්ම ඇනෙක්සින් ඇතුළු වෙන්නේ නැතුව අම්මා ඉන්න මහා ගෙදරට ගිහිල්ලා අම්මට තට්ටු කරනවා. අම්මා කියනවා එන්න මයිගේ ඇතුළට මයි කාමරේ මේ තියෙන්නේ. ওই කාමරේ තියෙනවා අල්මාරිය. ওই අල්මාරිය අයින් කරොත් අම්මා බය වුර්ධයි. ඔබලට පුළුවන් පුතාගේ කාමරේට. ඉතින් පොලිසිය අම්මගේ කාමරට ගිහිල්ලා අල්මාරිය අයින් කරලා එතන දොරක් තියෙන දොර ඇරලා පුතාගේ කාමරට යනවා. මොනවද දැක්කේ? ඕන් තුෂ්ණීම් භූත වෙනවා. මේ හැඩි දැඩි දේහධාරියා රග ක්‍රීඩකෙක් අවුරුදු 35යි. ඔහු නිර්වත්ව ඇඳ පාමුල තියෙන බිම ඔහු වැටිලා ඉන්නවා. කාපට උඩ ඔහුගේ ශරීරේ පුරාම තුවාල. ඒ වෙලාවේ පේනවා බෙල්ලේ ලොකු කැපුම් තුවාලයක් තියෙනවා.
හිසේ තියෙන ලකු රවුමට වැදුණු ලකු ලකු තුවාලයක් තියෙනවා. තවත් තුවාල කීපයක් තිබුණා. පස්සේ වෛද්‍යවරයා කියන තුවාල ඔක්කොම 88ක් තිබ්බයි කියලා. කැපුම් තුවාල 88ක් සහ සීරුම් තුවාල. ඕක තමයි කතන්දරේ. අම්මා කිසි දෙයක් දැක්කෙත් නැහැ. CCTV කැමරත් ඒ කාලේ නැහැ. පාරේ මේක කවුරුත් දැක්කෙත් නැහැ. පාන්දර 245 තුනට විතර. දැන් කොහෙන්ද මේ විමර්ශනය පටන් ගන්න? විමර්ශනය පටන් ගන්න කියනකොට ඉස්සෙල්ලාම ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේක 245 නේ. පාන්දර 9ට විතර, පැය 6ක් විතර ගියාම ඔතෙන්ට එනවා කවුද? අධිකරණ වෛද්‍යින් දහරිය එනවා, මහාචාර්ය සල්ගාදු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු අය එනවා, ඇංගලි සටන් පරීක්ෂකවරු එනවා. ඕන නැවිල විමර්ශනය කරනවා. ප්‍රධාන දේ තමයි මෙතන දැන් මහජනතාවට එන්න බෑ. සාක්ෂි විනාශ වෙන්නේ නැහැ. මාධ්‍යවේදීව එන්නේ නැහැ එතන. සාක්ෂි විනාශ කරන්නේ නැහැ. ඒ කාලේ කොහොමත් මේ කාලේ තරම් ප්‍රශ්න තිබුණ කාලයක් නෙවෙයි. දැන් බලන්නේ මොකද්ද? තමන්ගේ ප්‍රවෘත්ති විකුණ ගන්න මිසක්ක සාක්ෂි ආරක්ෂා කරන එක නෙවෙයි. එතකොට දැන් 9ට විතර ආවම ඔව් යම් යම් දේවල් නිරීක්ෂණය කරනවා. වෛද්‍යවරයා කියනවා මේ මෘතදේහය දැන් පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්න ඕන. ඇයි පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්නේ? මරණයට හේතු හොයන්න. පාවිච්චි කරේ මොන වගේ ආයුධයක්ද? ඒ පහර දින වෙලාවේ මරණකාරයා කොයි විදිහේ ඉන්නේ නැද්ද? හිටගෙනද නිදාගෙනද? කී දෙනෙක් විතර පහර දෙන්නේ නැද්ද මෙයා? අන්නේ කරුණු හොයන්න මේ මෘතදේහය මෘත ශරීරාගාරයට එවන්න කියලා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයට. ඒ අනුව පොලිස්ධාරි මහත්මයෙක් මෘත ශරීරාගාරයට මේක අරන් යනවා. මොකද්ද? මෘතදේහය. මෘත ශරීරාගාරයට මේ දේහය අරන් යන්න කියලා අධිකරණ වෛද්‍යවරයා නියම කරලා අධිකරණ වෛද්‍යන්දාරය යනවා. ඒ මෘත ශරීරාගාරයට ගෙනියන්න මේ ටෝනි මාටින්ගේ මෘතදේහය බිම කාපට් එක උඩ තියලා උස්සනකොට ඕන් දකින්නවා කාපට් එකට යට වෙලා තියෙනවා මිටියක්. ඒ මිටියේ අර යකඩ තියෙන හිස කොටසත් ඒකට සම්බන්ධ ලී කොටසක් තියෙනවා. හැබැයි සම්පූර්ණ ලීයම නැහැ. ඒ ලීය කැඩිලා. දැන් සැකයක් එනවා මේ මිටිය පාවිච්චි කරලා පහරක් දෙනකොට මේ මිටිය කැඩුනත්. හැබැයි මිටිය අර අල්ලන කෑල්ල කැඩිච්ච කෑල්ල නැහැ. හිසට සම්බන්ධ කොටස විතරයි තියෙන්නේ. ඒ වගේම ටෝනි මාටින්ගේ හිසේ රවුම්මට ලොකු වෙච්ච තුවාලයක් තියෙනවා. අර වෛද්‍යවරයා ගාවට අරන් යනවා. අර මිටියත් අරන් යනවා. මලසිරුරත් එක්ක. මලසිරුරත් එක්ක අර යන පොලිස් ධාරී. දැන් මේ විමර්ශනේ පටන් ගන්න කොහොමද? ටෝනි මාටින් කියන්නේ තනි කඩෙක්. විවාහයලා නැහැ. ටෝනි මාටින්ට තව ගෙදරක් තියෙනවා නුගේගොඩ. ඉතින් ටෝනි මාටින්ගේ මේ ගෙදර ඇනෙක්සියේ වැඩ කරන්න එනවා පුද්ගලෙක් ජයසේන කියලා. ඔහු දවල්ට වැඩ කරන්නේ මහා රෝහලේ කම්කරුවෙක්. පොලිසිය ඔහු හොයාගෙන යනවා. ඔහු ඊට කලින් දවසෙත් ටෝනි මාටින්ගේ ගෙදරට ඇවිල්ලා හවසට ඇවිල්ලා වැඩ කළා. රෑ 10 මාට 11 විතර වැඩ කළා යනවා. ඇවිල්ලා ටෝනි මාටින් ඇනෙක්සිය සුද්ධ කරලා ඇඳුම් හොදලා රෑ 10 මාට විතර යනවා. ඔහු කියනවා ඔය දැන් මේ සිද්ධ වුණේ 16 වෙනිදා පාන්දරනේ. පාලසින්ද රෑ ඔය ඔහු අන්තිමට ඇවිල්ලා ගිහිල්ලා 14 වෙනිදා රෑ ඔහු ඔය ටෝනි මාටින්ගේ ගෙදර ඇනෙක්සිය වැඩ කරගෙන ඉද්දී ටෝනි මාටින් ඇනෙක්සියේ තියෙන්නේ කොරිඩෝ එකක් තියෙනවා. එතන පුටු ටිකක් තියෙනවා. ඊට එහා පැත්තේ ටෝනි මාටින්ගේ කාමරේ තියෙනවා. කාමරේට එහා පැත්තේ බාත්รูම් එකක් තියෙනවා. ඔහු බාත්รูම් එකේ ඇඳුම් හොදවද ඉද්දී ඔහුට සද්දයක් ඇහෙනවා. ටෝනි ටෝනි කියලා කවුරු හරි කතා කරනවා. ඔය ඇනෙක්ස් කලින් දවසේ 14 වෙනිදා. එතකොට ටෝනි මාටින් කියනවා අන්න චීන ඇවිල්ලා ඉන්නවා. එකමෙන්ද කියලා. ඉතින් මේ ජයසේන කාමරෙන් එළියට ඇවිල්ලා කොරිඩෝ එකට ඇවිල්ලා ඇනෙක්සියේ දොර වහලා තිබුණේ. ඇනෙක්සියේ ජනේලෙන් බලනකොට චීන විතරක් නෙවෙයි චීනත් එක්ක තව එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අය දොර අරින්නේ නැහැ. ගිල ටෝනි මාටින්ද කියනවා සර් චීනත් එක්ක තව එක්කෙනෙක් ඉන්නවා. ඒක ටෝනි මාටින් කියනවා අනිත් එක්කෙනාට කොරිඩෝයේ ඉස්සර වාඩි වෙලා ඉන්න කියන්න චීනව ඇතුළට එක්කනද කියලා. ඉතින් කිව්ව විදියට මේ ජයසෙන ගිහිලා චීනව එක්කරගෙන ඇවිල්ලා ටෝනි මාටින්ගේ කාමරේට යවනවා. අනික් කා පුද්ගලයා
ඉස්සරහා සාලේ වාඩි වෙලා ඉන්න. ඒ පුද්ගලයා ගව දැන් ජයසේන හිටගෙන ඉන්න. ටික වෙලාවකින් ටෝනි මාටින්ගේ කාමරෙන් චීනා යනවා. දැන් මේක වෙන්නේ රෑ 10 මාට විතර. ඇනෙක්සියෙන් ඉස්සරහට ඇවිල්ලා චීනා එළියට එනවා. අනෙක් පුද්ගලයාත් එළියට එනවා. ඒ දෙන්නගේම අතේ හෙල්මට් තියෙනවා. ඊට පස්සේ දැන් ජයසේන ඒ දෙන්නත් එක්ක ඉස්සරහට එනකොට ජයසේන දකින්නවා අනේ මේ මං හතම් මහට විතර වහලා ආව ගේට්ටුව දැන් ඇරලා ගේට්ටුව මං හව ගේට්ටුව උස කීයද කියලා උස දන්නේ නැහැ කිව්වා තමන්ගේ උස කීයද ආ මගේ උස නම් අඩි 5යි 5ක් විතර තමන්ට වඩා කොච්චර උසද ආ මට වඩා අඩියක් විතර උසයි එතකොට මේ ගේට්ටුවට එලියෙන් අත දාලා ඇතුළ තියෙන ලොක් එක අරින්න බෑ කමන්නෑ කියමුකෝ දැන් ගේට්ටුවත් ඇරලා පාරට යනවා දැන් බලාපොරොත්තු වෙන බයිසිකලයක් නැහැ හෙල්මට් දෙක අරන් ආව බයිසිකලයක් නැහැ දැන් ජයසේනට ටිකක් තුෂ්ටිම් බූත වෙලා ජයසේන ඊට පස්සේ බලන මේ දෙන්න මොකද කරන්න මේ දෙන්න පයින්ම ඉස්සරහට යනවා ගිහිල්ලා ගිහිල්ලා ඒ පේමන්ට් එක දිගේ ඉස්සරහට ගිහිල්ලා ලුම්බිනි ස්කෝලේ තියෙන ලුම්බිනි රඟහල් තියෙන එතනින් ගිහිල්ලා අතුලට හැරිලා යනවා බයිසිකලයක් දැක්කේ නැහැ ජයසේනටත් මේක ටිකක් පෙහෙලිකාවක් එකක් එයා අර වහරලාව ගේට්ටුව කොහොමද ඇරියේ අරින්න බෑ ඒ කියන්නේ මේ පැනලා ඇවිල්ලා තියෙන අන්තිම බයිසිකලුකුත් නැත ජයසේන ආපහු ගේ අතුලට ගිහිල්ලා ගේට්ටුවත් වහලා දොරත් වහලා ටෝනි මාටින් ද කියනස හරි වැඩක් නේ මේ සුබ දෙන්නා උර බැම්මෙන් පැනලා ඇවිල්ලා තියෙන සහ බයිසිකලුකුත් නැහැ එතකොට ටෝනි මාටින් කියනවා ඔය චීනා මගෙන් ණයක් ගත්තා ඒකට හරියන්න මං එයාගේ කාර් එක මං උගසට ගත්තා කාර් එකේ පොත මය ගාව තියෙන්නේ කාර් එක යා ගාව තියෙන්නේ ඒ පොත ඉල්ලගන්න තමයි ඔය ආවේ මං දවල් ගිහිල්ලා ක්ලබ් එකකට ගිහිල්ලා චීනන්ට බැනලා ආවේ මගේ ණය දෙන්නේ නැහැ හරි එච්චරයි දැන් මේ ටෝනි මාටින්ගේ ඝාතනයෙන් පස්සේ ජයසේන පොලිසියට කරන ප්‍රකාශය තමයි ඔය. තාමදීන් ජයසේන යන පොඩි සැකයක් පොලිසියටත් තියෙනවා. හැබැයි ජයසේන තියෙනවා දන්නේ නැහනේ. හැබැයි ජයසේන මේ කතන්දරේ කියනකොට ඇත්තට මේක විමර්ශනයට මම සම්බන්ධ උනේ නැහැ. මොකද මං ආවා අලුතෙන් නීතිපති දෙපාර්තමේන්තුවට. එතකොට පොලිසියෙන් ටික හිතුණා කලින් දවසේ 10 මාට ආවා. දැන් දෙවෙනි දවසේ ආවේ 5:30 මාට. මං ගත්ත ස්ථාවරේ තමයි කලින් දවසේ ආවේ ඇත්තටම මරන්න. ජයසේන හිටින්ද අත්තරලා දැම්මා. ඒකට දන්නවා ජයසේන රැට නැහැ කියලා. ඒක තමයි ඊට පහුදා 5:00 යාමේ ආවේ. කොහොම තමයි පැමිණිලේ කතන්දරේ. මෙවට කියන්නේ පරිවේශනීය සාක්ෂි. එහෙම කලින් දවසේ බැම්මෙන් පැන්න පමණින් මේ මිනිමෙර්බි නඩුව ඔප්පු කරන්න බෑ. අනිත් එක දැන් ජයසේන කියන්නේ කලින් දවසේ ආවා කියලා. හැබැයි කවුරුත් දැකලා නැහැ මේ අය ඇවිල්ලා මෙහෙම ඝාතනයක් සිද්ධ කරනවා. හරිද? ඊට පස්සේ ජයසේනගේ ওই සාක්ෂිය තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් පොලිසියෙන් හොයනවා මේ පළවෙනියයි දෙවෙනිය කෝ කියලා. එදා අපි දෙන්න කවුද? ඔව්. දැන් අර චීනක් ගැන කිව්වනේ. ඇත්තටම ඔය හැවලොක් ක්‍රීඩා සමාජයේ රග ක්‍රීඩා කරන චීන ජාතිකයෙක්. ෂින් පොන්ග් ෂික් කියලා. දැන් මෙයාව හෙව්වා. දවස් 17ක් 8ක් යනකම් 10ක් වෙනකම් හම්බුන්නේ නැහැ. එතකොට අරයත් හෙව්වා. කවුද පළවෙනි ඉතිකාරය වෙන? අර ඉදාව අනිත් පුද්ගලයා. ඔහුගේ නම රිකාඩෝ බ්‍රැඩ්ලි කීගල්. ඔහුත් හැවලොක් ක්‍රීඩා සමාජයේ සම්බන්ධයි. ඔහුගේ ගෙදර ගිහිල්ලා පරීක්ෂා කරා. පළවෙනි ඉතිකාරය. ඔහු දවස් 5යි හම්බුණා. තාම අත්අඩංගුවට ගන්න තරම් කරුණක් නැහැ. ජයසේන ඇත්තටම ඔහු කවුද කියලා දන්නේ නැහැ. ජයසේන දන්නේ චීනා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ සාක්ෂිකාරයෙක් හොයාගන්නවා ඔය චීනාගේ සහ පළවෙනි විත්තිකාරයාගේ යාළුවෙක්. එයා කියන්නේ මොකද්ද? ඔය කියන දවසේ ඔය පළවෙනි විත්තිකාරයයි චීනයි මේ සාක්ෂිකාරයයි රෑ වෙනකන් එකට ඉඳලා තියෙනවා. ක්ලබ්ස් ගන්න ගිහිල්ලා තියෙනවා. 5:30 විතර මේ තුන්දෙනාම ඒ ක්ලබ්ස් වලින් එලියට ඇවිල්ලා ඊට පස්සේ පළවෙනි විත්තිකාරයයි දෙවෙනි විත්තිකාරයයි මොනවද කරලා තියෙන්නේ මේ යාළුවාව අරන් ගිහිල්ලා දෙහිවල බස්සලා
අන්තිම ඉතුරුල තියෙන වාහනේ කවුද පළවෙනි සහ දෙවෙනි විත්තිකාරයා. එතකොට දැන් පැහැදිලි එක සාක්ෂියක් තමයි අඩු ගානේ රෑ දෙක වෙනකන් පළවෙනි විත්තිකාරයා ওই අපරාජ්‍ය වෙච්ච තිනට කිට්ටු තැනක හිටියා දෙන්න එකට. කොහොමද දැන් ඒ සාක්ෂියක් තාවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර ඇංගල සටහන් පරීක්ෂකවරයා අපරාධ ස්ථානෙට. අපරාධ ස්ථානෙට ආවට පස්සේ පරීක්ෂා කළ බලද්දී ටෝනි මාටින්ගේ කාමරේ ඇතුලේ බිත්තියේ ලේවලින් වගේ තියෙන ඇඟිලි සටහනක් තිබ්බා. ඒ ඇඟිලි සටහන ඡායාරූපගත කරනවා. ෆෝන් කියන මේ ඇඟිලි සටහන ඡායාරූපගත කරන වෙලාවෙත් තෙත ගතියක් තිබ්බා. තෙත වගේ ගතියක්. ඒ පාන්දර 9ට ඕන් එන්නේ. ඒ කියන්නේ සිද්ධ වෙලා පැය 6කට පස්සේ. පස්සේ බැලින්නම් මේ ඇඟිලි සටහන කාගේද? අර පළවෙනි විත්තිකාරයාගේ ඇඟිලි සටහන. දැන් ඒ සාක්ෂියක් තියෙනවා. ඔහුගේ ගෙදර තිබුණා කනප්පුවක්. කකුල් හතරක කනප්පුවක්. හැබැයි තිබුණේ කකුල් තුනයි. එක කකුලක් නැහැ. අර ටෝනි මාටින්ගේ ගෙදර මං කිව්වනේ තිබ්බයි කියලා මිටියක හිසක්. ඊට අමතරව තිබුණා තුනට කැඩුණු පොල්ලක් තිබුණා. විමර්ශනයේ පස්සේ අනාවරණය වෙනවා. මේ තුනට කැඩුණු පොල්ල එකතු කරාම තනි පොල්ලක් හැදෙනවා. ඒ පොල්ල තමයි පළවෙනි විත්තිකාරයාගේ ගෙදර තිබුණු කනප්පුවේ අර අතුරු දහන් වෙච්ච පොල්ල කියලා. දැන් ඒ සාක්ෂියක් තාම. ඒතර පළවෙනි විත්තිකාරයට විරුද්ධ මොකක්ද තියෙන්නේ? ඔය ඇංගිලි සටහන තියෙනවා. එතනින් ගියාම අර කකුල් තුනේ මේසේ තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පළවෙනි විත්තිකාරයව අත්අඩංගුවට ගන්න. පළවෙනි විත්තිකාරය අත්අඩංගුවට ගත්තට පස්සේ පොලිසියෙන් ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය කියන එක සුදුසු නෑ. මොකද නීති ඉදිරියේදී පොලිසියට කරන පාපොච්චාරණ සාක්ෂි නොවන නිසා. මොකද ඒවා එහෙම කියවලා මේ කතාව රසවත් කළ තේරුමක් නෑ. අපි කතා කරන්න ඕනේ නීති ඉදිරියේ ඉදිරිපත් කරන ඕන සාක්ෂි. ඔය පොලිසිය ප්‍රකාශ කළා කියනවා බෑග් එකක් තියෙනවා. ඒ බෑග් එක මම ධර්මාරාම ඇලට විසි කරා. ඒ බෑග් එක තියෙන තැන මට පෙන්වන්න. ධර්මාරාම ඇල තියෙන්නේ ඔය වැල්ලපත්තේ සවෝයික ගාව තියෙන ඇලක්. ඉතින් පොලිසිය මොකද කරන්නේ? පොලිසිය පළවෙනි විත්තිකාරය එක්කගෙන යනවා. පළවෙනි විත්තිකාරය ඇලේ යම්කිසි තනක් පෙන්වනවා. පොලිසිය අය කොට කල්සන්ගෙන් ඇඳගෙන ඇලට බැහැලා ඒ මල්ල ගන්නවා. ඉතින් ඒ මල්ල ගහගෙන යන්න නැති වෙන්නේ ඒක අසර ගලුත් දාලා තිබිලා තියෙනවා. ඒ මල්ල ගත්තම ඒ මල්ලේ තවත් ගොඩක් බඩු තිබ්බා. ටෝනි මාටින්ගේ ගෙදර කාමරේ තිබුණු ප්‍රදීපිලිවත් තිබ්බා. වැදගත්ම දේ තමයි ඒ මල්ලස් තිබුණා ලී කැඩිච්ච ලී මිටක් තිබ්බා. දැන් සැකයි මේ ලී මිට තමයි මොකද්ද අර ටෝනි මාටින්ගේ ගෙදර අතුරුදහන් වෙච්ච අර මිටිය තියෙනවනේ. මිටියේ කැඩිච්ච ඉතුරු කොටස කියලා. මොකද කරන්නේ රජයේ රස පරීක්ෂකවරයාට ඇරියා. මොකද ඇරි අර මිටියයි ඔයගම වැල්ලවත් ඇලේ තිබිලා ගත්ත පළමු නිත්‍යකාරය පෙන්වෝ මල්ලේ තිබුණා කැඩිච්ච මිටි. ඒ දෙකම සංසන්දනය කරලා මූට්ටු විශේෂඥය කියනවා මේ දෙකම එකම මිටියේ කොටස් කියලා. එතකොට එහෙමනම් අපරාධය වෙච්ච ස්ථානයේ අපරාධය සඳහා පාවිච්චි කරපු මිටියේ කොටසක් වැල්ලවත්තේ ඇලේ තියෙනවා කියලා කොහොමද පළවෙනි විත්තිකාරය දැනගත්තේ? ඒකෙම මිනිමරුව ඔප්පු කරන්නත් බෑ. ඒක තව පරිවිසින සාක්ෂිය. එතකොට දැන් පළවෙනි විත්තිකාරය සම්බන්ධයෙන් මේ දේ තියෙනවා. මත තියාගන්න ඕනේ. අර ඇංග්ලිස් සටහන්ක් පළවෙනි විත්තිකාරයගේ තිබ්බා කිව්වනේ. පළවෙනි විත්තිකාරය ඇත්තටම කලින් දවසේ ওই ගෙදරට ආවනේ. ඒ නිසා විත්තිකාරයට කියන්න පුළුවන් අර දෙවෙනි විත්තිකාරය කාමරය ඇතුළට ගියාම එයා එන්න ප්‍රමාද වෙන නිසා මම පොඩ්ඩක් බලනකොට මම බිත්ති අල්ලනකොට මගේ ඇංග්ලිස් සටහන් වගේ තියෙන්න පුළුවන් කියලා විත්තියට ගන්න පුළුවන් ස්ථාවරය. මොකද ඒ රතුවට තිබුණ දේ ලේ කියලා ඔප්පු කරන්නත් පැමිණෙන්නට බෑ. එහෙම පරීක්ෂණයක් කරලත් නෑ. මේ කාලේ එච්චරම තාක්ෂණික දියුණු කාලයක් නෙවෙයි. මොකද ඒකට කියන්න පුළුවන් මගේ අතේ බයිසිකලේ ආව මජන් හරි පේන් හරි තිබුණා. ඉතින් ඒ සැකයක් තියෙනවා. හැබැයි ඇඟිලි සටහනක් තිබ්බනම් ඒකත් හොඳ සාක්ෂියක්. එතකොට මේ සාක්ෂි කණ්ඩ ටික තමයි පළවෙනි විත්තිකාරයට එරෙව තිබුණේ. ඊට අමතරව අර ඔහුගේ යාළුවා කියනවනේ එක දෙක වෙනක එකට හිටියා කියන. මොකද පළවෙනි විත්තිකාරයාගේ ටෝනි මාටින් ඇස කිසිම අමනාපයක් නැහැ. දැන් දෙවෙනි විත්තිකාරයා ගන්නකො. චීන. චීන.
චීන සම්බන්ධයෙන් මොනවද තියෙන සාක්ෂි චීන සම්බන්ධයෙන් තියෙන සාක්ෂි තමයි එයත් රෑ දෙක වෙනකන් ටෝනි මාටින් එක එකට ඉඳලා තිනවා තීන දවස් 10ක් හැංගිලා හිටියා දවස් 10ක් එයා කොහෙද හිටියේ දවස් 10ක් එයා හිටියේ හදිසියේම යා ට්‍රිප් එකක් යනවා කෑගල්ලේ කෑගල්ලේ නැන්ද කෙනෙක්ගේ ගෙදර ගිහිල්ලා එයා ඉන්නවා ඉන්නකොට මේ ටෝනි මාටින් මේ ඝාතනය දැන් පත්තරවල යන හොගාලා ඒ කෑගල්ලේ තමන්ගේ යාළුවගේ නැන්ද ගෙන්නගේ ඉදි නැන්ද පෙන්වන බලන්න කොළඹ මිනි මැරිමක් වෙලා මේ අගර් ෆීල්ඩ් එකෙක් මරලා ඉතින් මේ දෙවෙනි විත්තිකාරය ඒක දිහා බැලලා පැත්තක දැම්මා මම ඒ සාක්කියක් පාවිච්චි කරා සතෙන් සතේ තමයි මම එකතු කරන්න ඕන දැන් මේ දෙදෙනාම රගර් ක්‍රීඩකයින් තුන්දෙනාම මියගිය පුද්ගලද එතකොට දැන් තමන්ගේ පිලේ හෝ කොහොම හරි රගර් සෙල්ලම් කරන කෙනෙක් මියගියාම මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මේ මල ගෙදරටවත් සබන් ඒකද ඒකත් මම පාවිච්චි කරා පාවිච්චි කිරීම කෙසේවත් අඩු ගානේ අර කෑගල් වගේ තැනක කාන්තාවක් අහද්දි මේ මේ රගර් ක්‍රීඩකයෙක් කැවලොක් එකේ මැරිලා තියෙනවා කියලා චීනට පෙන්නනකොට චීනා මොකක් හරි ප්‍රතිචාරයක් දක්වන්න එපා ඔව් දන්නව හරි කියලා කිව්වා එහෙම මුකුත් කියලා නැහැ ඒකේ ඒ පමණින් මිනි මෙරම වර්ධකට කරන්න බෑ හැබැයි මම එකතු කරත් සාක්කිය ඊළඟට තමයි මේ දවස් 10 කට පස්සේ පොලිසිය මෙයා අත්අඩංගුවට ගන්නවන්නේ අත්අඩංගුවට ගන්නකොට පොලිසියෙන් දකින්නවා මෙයාගේ අතේ තුවාල තියෙනවා මෙහෙම හීරිච්ච තුවාල තියෙනවා හැබැයි දැන් ඒව ටිකක් පැසවලා පැසවලා ඊට පස්සේ ඔහුව ඉදිරියපත් කරන කවුරු ගාවටද අධිකරණ වෛද්‍යවරයා ගාවට ආචාර්ය සල්ගාදම තමයි अरे टोनी मार्टिंगे मृतदेह संबंध पश्चात मरण परीक्षण इतनी महाचार्य सलगाद मैं परीक्षा कर मत तबागंड शख कार्य पोलिस पापोषण करो ते कुछ साक्षिया पोलिस बारे वेन काटरी पापोषण करो ते कुछ इद्री साक्षिया पोलिस हमन तनक हर शख कार्य काटरी पापोषण करो वैद्यवर पापोषण करा ते कुछ साक्षिया एक साक्य खरीर पावचकर पूर्वांग पोलिस बारिदि महेस्ट्रत्माट खमेत्न पापचरण करोतर एम दया मित्र कर वैद्यवर की साक्य मुखद वैद्यवर की नो मे वैद्यवर साक्य दिंडा मग वैद्यर हनुमा मे देवीन वित्तिकारे पिहिया तिबुरा नंग वै अपराध करे मेन मे तुआल अतिवेन पुलवांद इतकोट वैद्यवर की ना बलांड टोनी मार्टिन अद्देक अद्देक तीन कैपुन तुआल एक याट पहार देन कुट या सटं करलतीन याग प्रतिपहार देन सटं करलतीन ये सटं किरी मे दी दक्कन प्रतिरोधे निशा देवेन वित्ति करवते पिहि तिबुना नंग मे वगे तुआल वेन्ड पुलवां किल हर इव मंग खाली महल तिब्बे दंग वन तवट्यक एक तुगरगत्ता कैली कैली त्याय ये वगे मैं देवेन वित्ति करो अतडोट गाने वेलावे वाहन या पाविच करमी हिटिए ये वाहन गीर कासे रजे रस परीक्षर परीक्षा कर दी मनुष्य लेतीट हादला गीर कासे मनुष्य लेती वाता अब एक डीएन तिब्बे हर एन सी मनुष्य लेकिन एक पड़ी साख्य इट पास वेदगदे अतम मे कौद देवन वित्ति पोलिस दुन प्रकाश की ओद बड़ गल मल्लक दाल सर्रंकर पारे तीन अलग दम ये अले तिबिल पोलिस मल्ल खोयागा देवी नित्तिकार पेनो मल्ल खोयागा मल्ल से विन देवल अमतर तीन मुखद तोपी फैमिल की आने मे तोपि टोनी मार्टिन की तोपि तुपि की हरियाणा मे उपरा දැන් කොහොමද ඔප්පු කරන්නේ දැන් සාක්ෂි ටිකක් ඔබට තුමාට එකතු වුණා එකතු වුණා හැබැයි මම විශේෂයෙන්ම දෙවෙනි විත්තිකාරය ගැන තමයි මේ දැන් කතා කරමින් පළවෙනි විත්තිකාරය ටිකක් හරි සාක්ෂි තියෙනවා යට ගහගෙන අමුණගෙන අමුණගෙන යන්න සාක්ෂි තියෙනවා දෙවෙනි විත්තිකාරයරත් දැන් ටික ටික එනවා තොප්පිය වැදගත් හැබැයි තොප්පිය ඔප්පු කරන්න ඕනේ ටෝනි මාටින්ගේ තොප්පිය මම වෙන සාක්කාර කවුරුත් නැහැ මොකද අම්මත් ඉන්නේ වෙනම එකම එක්කෙනා තමයි ටෝනි මාටින්ගේ ගෙදර හවසට ඇවිල්ලා වැඩ කරලා යන ජයසේන जयसेन पोलिस दुर्न प्रकाश मम बेलवा एक तोपिगन यंथं कीलतीयेन्े इति जयसेन साकी कुडुट आप मंगनवा महत्य उदयट मुनोद करा महत्य उदयट दुआण्यान कुहेद दुआण्यान गोल फेस के मत तबागन फैमिले प्रश्न दी खटट उत्तरे दीला प्रश्न हंड तहन खटट उत्तरे नोदन विद्यट प्रश्न हला दक्षवेन्नो उत्तरे गांड
මට අහන්න බෑ ටෝනි මාටින් උදේට දුවන්ඩ යද්දි තොප්පියක් දාගෙන යනවා නේද කියලා අහන්න තහන්න. එහෙම විත්තිය දහන්න පුළුවන් ඒ විත්තිය වාසියට මට අහන්න බෑ මෙහෙම. මං හැබැයි මොකද්ද උදේට මොනවද කරන්නේ? උදේට දුවන්ඩ යනවා. කොහෙද දුවන්ඩ යන්නේ? ගෝල්ෆ් ෆෙස්ටිවල්. මහත්තයා ඉතින් පිනිබ බාද දුවන්නේ. පිනිබහන් නෑනේ මහත්තයා තොප්පියක් දාගෙන යන්න. හරි? ඊට පස්සේ මං ඇහුවා ඒ තොප්පිය දැක්කොත් අඳුර ගන්න පුළුවන්ද? මට ඒ තොප්පිය දැක්කොත් අඳුර ගන්න පුළුවන්. මට එච්චරයි අහන්න පුළුවන්. එතනින් එහාට අහන්න ඒ තොප්පිය පිළිබඳ විස්තර මම දන්නේ නැහැ. මොකද මම පොලිසිය දුන්න ප්‍රකාශය මුකුත් කියලත් නැහැ. වැඩේ කියන්නේ මේ නඩුවේ බහන්ඩ ඔක්කොම ටික විමර්ශන අවසන් වෙලා මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කර තිබුණා. දැන් මේ නඩුව යන්නේ මහාධිකරණයේ. මහේස්ත්‍රාත් අධිකරණයේ මේ බහන්ඩ තියද්දි ඒ බහන්ඩ කාමරයට ගිනිගත්තා. ලොකු නඩුවල බහන්ඩාගාරය ගිනිගත්තා. මම දැන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගිනිගත්තා. ඉතින් මේ තුවා මේ 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 තොප්පිය භෞතිකව මහාධිකරණේ තිබුණේ නැහැ කොළඹ මහාධිකරණේ. හැබැයි ඔහු ඒක දැකලා තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණේ නඩු යද්දි ඔය තොප්පිය දැකලා තියෙනවා. ඉතින් මට වෙන අහන්න දෙකුත් නැති නිසා වාඩි වුණා. ඊට පස්සේ විත්තිය නීති මහත්තයා දෙවෙනි විත්තිකාරයන් පෙනී හිටියේ මේ ආසනයේම ඔහුගේ ගෙදර මේ අද මං ඉන්නේ හිටිය මගේ ගුරුතුමා ජනාධිපති අර්ලි පෙරමහ. මට මතකයි නඩු පටන් ගද්දි මට තාම අවුරුදු 5යිනේ. මම අර්ලි පෙර මහත්මයාව සරත් ආ යූ රියලි ඉන්ට්‍රස්ටඩ් ඉන් දිස් කේස්. ආ යූ ප්‍රොසීඩින් ඉන් දිස් කේස්. ඔබ ඇත්තටම උනන්දු වෙනවද මේ නඩු ඉස්සරහට යන්න? ඔබට සාක්ෂි තියෙනවද? මං කිව්වා බලමු ටිකක් අපි බලමු ඉස්සරහට යන්කො කියලා බොහොම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උත්තරයක් දීලා මං ගැලවුණා. දැන් ජයසේනගෙන් ඔහ හරස් ප්‍රශ්න අහන්න ගත්තා. හරස් ප්‍රශ්න අහන්න අරන් අහනවා මෙන්න මේ තමයි ප්‍රශ්න අහපු විදිය. ඔහු දක්ෂෙක්. ලංකාවේ හිටියේ දක්ෂතම හරස් ප්‍රශ්න ආසන්නෙක්. ඌ අහනවා ජයසේන තමන් ඉන්නේ කොළඹ රෝහලේ කම්කරුවෙක් ඇස් වාට්ටු ඉස්සරහා. එතන තියෙනවා නේද පෙට්ටි කඩ? ඔව්. ඒ පෙට්ටි කඩවල තොප්පි තියෙනවා නේද ඕන තරම්? ඔව්. තොප්පි ඕන තරම් එල්ලිලා තියෙනවා නේද? ඔව්. මේකත් ඒ වගේ තොප්පියක් නේද? ඔව්. දැන් ඉතින් මං ඉවරයි. දැන් මං දැන් ගොඩ බිම් බලාගත්තා. මට කරන්න දැන් නෑ. මට අහන්න පුළුවන් ඉහළ මැහිල්ල මං ඇහුවා. දැන් ඉතින් ඇර්ලි පෙර මහත්මයාට හරි සන්තෝෂයි දැන්. දැන් මේක ටෝනි මාටින්ගේ තොප්පිය නෙවෙයි කියන සාක්ෂියක් ඔහු ඉදිරිපත් කරා. මොකද මං ඉදිරිපත් කරපුවා දැන් ඇතනම් කැඩුනන සාක්ෂිය. තේරුණාද? සැකයක් නේ. උසාවියට සැකයක් නිර්මාණය කරා මේ තොප්පිය ටෝනි මාටින්ගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඔහුගේ තියෙන අර උනන්දුව සහ ප්‍රීතිය නිසාම ඔහු තව ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද? ඒ නිසා Tamanට ජයසෙන්න කියන්න බෑ නේද? ඔහුට තියෙන හොඳ ගොරෝසු කටහඬක් ටෝනි මේ අර්ලි පෙර මහත්මයාට. ඒ නිසා ජයසෙන්න කියන්න බෑ නේද? මේ ටෝනි මාටින්ගේ තොප්පිය කියලා. ජයසෙන්න දුන්න උත්තරය මම මගේ හැම දේශනකදීම නීති විද්‍යාලයේ වේවා, නීති පීඨයේ වේවා, පොලිස් නිලධාරීන්ද වේවා හැම තැනකම මම මේ ජයසේන දුන්න උත්තරය හැමදාම මම කියනවා. මොකද උත්තරේ? ඇයිස කියන්න බැරි. ඔය කැප් එක එක සැරයක් ඉරුණා. මමමයි ටේලර් කෙනෙක් ගාවට ගිහිල්ලා එක්ස්රේ කවල දාලා ඒක මහගෙන ආවේ මම්මයි. ඒ නිසා මට හොඳටම කියන්න පුළුවන් ඒක ටෝනි මාටින්ගේ තොප්පිය කියලා. බලන්න වැඩිපුර හරස් ප්‍රශ්න අහන්න ගිහිල්ලා එච්චර දක්ෂ ලංකාවේ අංක එකේ නීතිජි මහත්මයාටත් වරදගත්ත විදිය. එනිසා තමයි විත්ති නීතිජි මහතුරුන්ට කියන්නේ Tamanට වාසි උත්තරයක් આવවත් වැඩි හාරන්න යන්න එපා. එතනම තියලා නතර කරන්න. ඒ ඒ ඒ ඒ දායි ජයසේන දුන්න උත්තරේ ඇත්තටම අර්ලි පෙර මහත්තයා වික්ෂිප්ත වුණා. බය වුණා. උගම කරේ ඊට පස්සේ සාක්ෂිකාරයන්ගෙන් වැඩි හරස් ප්‍රශ්න අහන්න ගියේ නැහැ. එතකොට දැන් මතකයිනේ අධිකන වෛද්‍යවරයා උසාවි සාක්ෂි දුන්නානේ. මෘත ශරීරය ගැන සාක්ෂි දීලා ඔහු කියනවා මේ ගෙලට පිහියකින් කපලා තමයි ගෙල කපලා මැරලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඔළුවට මිටිකින් ගහලා වෙලා තියෙන්නේ කියලා කියනවා. දැන් මිටියේ කතන්දරයේදී විත්තිය කියන මේක බොරුවක්. මේ පොලිසිය හදපු කතන්දරයක් කොහොම මිටියක් ওই අපරාධ ස්ථානයේ තිබ්බේ නැහැ කියලා තමයි දැන් විත්තිය තර්ක කරන්නේ. දැන් ওই සල්ගාදු මහත්මයා උසාවි සාක්ෂි දෙන්න කලින් අපිට අයිතිය තියෙනවා සම්මුඛ සාකච්ඡා පවත්වන්න විශේෂඥ සාක්ෂිකරුවෙක් එක්ක. අනෙක් සාක්ෂිකරුවෙක් එක්ක සම්මුඛ සාකච්ඡා තියන්න අපිට තහනම්. හැබැයි මේ මහාචාර්ය සල්ගාදුත් එක්ක මම නීතිපති දෙපාර්තමේන්තුවේ මගේ කාමරේ සාකච්ඡා කරා උසාවි සාක්ෂි දෙන්න කලින්. මං කිව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා විත්තිය කියනවා
ඔහොම මිටියක් මිටිය කෑල්ලක් ඔය අපරාධ ස්ථානයේ තිබ්බේ නැහැ. මොකද පොලිසියෙන් කලින් දාපු සටහන් තියෙනවනේ. සටහන් වල ඔය මිටිය ගැන ලියලා නැහැ. පස්සේ එකටි මිටිය දකින්නේ මිනිහ ඉස්සුවට පස්සේ කාපට්ටට ඇටුණාමනේ. ඒ පස්සේ දාපු සටහන්ක තියෙනවා. ඒ නිසා විත්තිය නිකන් දැන් සැකයක් මතු කරන්න හදනවා. එතකොට මහාචාර්යවරයා මොකද කියන්නේ? එහෙම කොහොමද වෙන්නේ? ඔය මිනිය ගෙනාව ගමම්ම පොලිසියෙන් ඔය මිටිය මට ගෙනාවා. මේ මහාචාර්ය සල්ගාදු කියන්නේ බොහොම කීර්තිමත් අවංක පුද්ගලෙක්. මම මොකද කරේ? ඔය මිටිය ටෝනි මාටින්ගේ පපු උඩ තිබ්බා. කොලැත් උඩ තියලා මම ෆොටෝ එකක් ගත්තා. කියලා මහාචාර්යවරයා මට මගේ කාමරෙදි කියනවා. මම කොහේ ෆොටෝ එක? මම කොහොම හරි පෙරත්ත කරලා ෆොටෝ කිල්ල ගත්තා. හරි දෙන්න ෆොටෝ එක තියෙනවා. ඒතර විත්තේ ගෙනාවු තර්කේ ඉවරයිනේ. මොකද මහාචාර්යවරේ බොරු කියන්නේ නැහැ පොලිසියත් එක්ක ඉක්ුත් වෙලා. ඉතින් ඔයගෙන් පිළිගන්න වුණා. මොකද ඒ වෙලාවේ විත්තිකරු අතටම අරන්නේ නැහැ. ඉතින් ඒකෙන් ඒ මහාචාර්ය වර්ගයේ සාක්ෂිය පිළිගන්න සිද්ධ වුණා. පැමිණිලේ නඩුව අවසන් වුණාම දෙවෙනි විත්තිකාරයා මොකද කරේ? විත්ති කූඩුවෙන් නම් ප්‍රකාශ කළා. ඔහුගේ ප්‍රකාශයේ ගොඩක් දේවල් කිව්වා. අර අතේ දැන් තුවාලයක් තිබ්බනේ. තුවාලය ගැන දැන් එයා පැහැදිලි කිරීමක් කරනවා. එයා කියනවා ඔය කියන දවසේ ඇත්ත මම කොළඹ ක්ලබ්ස් ගානේ ගියා. ගිහිල්ලා ඉවරලා අනිත් අය බස්සලා මගේ ගෙදර මං ගරාජ් එක කාර්කේ ගිහිල්ලා ගරාජ් එකට ගිහිල්ලා කාර්ක දාලා දොර ඇරියා. එතකොට මගේ ගෙදර හුරතලේට ඇති කරන බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා මගේ අතට පැන්නා. ඒ බල්ලගෙන් ඇතිවෙච්ච නියපොතු පාරවල් තමයි මේ මගේ අතේ තියෙන්නේ. එහෙම නැතුව මේ ටෝනි මාටින් මරන්නාම වෙච්ච තුවාලයක් නෙවෙයි. දැන් මෙයා කියනවා දැන් මම මහාචාර්යවරගෙන් පැහැදිලි කිරීමක් කරගත්තට මේ තුවාලේ කොහොමද වෙන්නේ නැද්ද කියලා. හැබැයි මහාචාර්යවරගෙන් ඇහුවේ නෑ දෙවෙනි විත්තිකරුගේ නීති මහත්තයා. මේ තුවාලය බල්ලෙක් හූරලා වෙන්න පුළුවන් නේද කියලා ඇහුවේ නෑ. මම දේශනා කරා. පළවෙනි එක මහාචාර්යවරයාගෙන් ඇහුවේ නෑ මේ තුවාලය බල්ලෙක්ගෙන් වෙන්න පුළුවන් නේද කියලා ඇහුවේ නෑ. ඒක එක. අනිත් එක මේක බල්ලෙක්ගෙන් උණයි කියලා කියනවා නම් අනිවාර්ය වශයෙන්ම ඒක මහාචාර්යවරයාට කියන්න ඇති. මහාචාර්යවරයා ඉතිහාසයක ලියන්න ඇති. ඒ ඉතිහාසය ගන්න කිසිම තහනමක් නැහැ. ඇයි මහාචාර්යවරයා කිව්වා මේ ඉතිහාසය මගේ පොතේ තියෙනවා? ඇයි ඒක ගත්තේ නැත්තේ? ඒ ප්‍රශ්න දෙකම නගපු හින්දා මොකද වුනේ? ඒ විත්ති වාචකය විත්තිය ගත් ස්ථාරයක් හැදුණා. දැන් බලමු මේ පරිවේශිනී සාක්ෂීන් වල නඩුවල කොච්චර හරියට සැලසුම් කරොත් ඔප්පු කරන්න පුළුවන්. එක කෑල්ලක් විතරක් කරන් නඩුවක් ඔප්පු කරන එක කරන්න බෑ. පරිවේශනයේ සාක්ෂි සියල්ලම එකට ගත්තම එන්න පුළුවන් එකම එක අනුමිතිය විත්තිකාරයාගේ වරදකාරීත්වය සමග ගලපන අනුමිතියක් වෙනවා. ඔක්කොම එකට ගත්තම විත්තිකාරයා මේක කරන්නත් ඇති නැතුවත් ඇති කියන අනුමිතියට එනවා නම් විත්තිකාරයා නිදහස්. මේ නඩුව මට හොඳ අත්දැකීමක්. ඇයි? මේ නඩුවේ අර මං කියවන පළවෙනි විත්තිකාරයාගේ විත්තිවාචක කැඳවුවම ਉਹ කැඳවනවා කවුද? අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. මොනවා කරනද කැඳවන්නේ? ඔබට මතක ඇති ඇඟිලි සටහන් පරීක්ෂකවරයා කියනවා පාන්දර 9ට සිද්දෙල පැය 9කින් පැය 6කින් මම බලද්දි විත්තියේ ලේවලින් සම්මන්විත ලේ වගේ සම්මන්විත තෙත වගේ තිබ්බා. මොකද්ද ලේ? ඒකෙන් තමයි ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බේ. දැන් විත්තියෙන් කැඳපු මහාචාර්යවරයා ඇවිල්ලා කියනවා මම අධිකරණ වෛද්‍ය පිළිබඳ මහාචාර්යෙක්. රුධිරය පැයක් ඇතුළත වේලෙන්න ඕනේ. එහෙම රුධිරය වේලෙන්න ඕනේ හින්දා මේ ඇඟිලි සටහන් පරීක්ෂකවරයා කියනවා නම් පැය 6කින් රුධිරයෙන් සම්බන්ධිත ඇඟිලි සටහනක් තිබ්බා කියලා එක අමූලික බොරුවක්. එහෙම නැත්නම් ඇඟිලි සටහන් පරීක්ෂකවරයා දුන්න සාක්ෂිය ගැන දැන් ලොකු සැකයක් තියෙනවා. දැන් මම කොහොමද මේක අභියෝග ලක් කරන්නේ? මට සිද්ධ වෙනවා මේ අධිකරණ වෛද්‍යවරයාගේ සාක්ෂියට පහර දෙන්න. ඊට පස්සේ අධිකරණ වෛද්‍යවරයාගේ සාක්ෂියෙදි මම ඇහුවා ඔබ මේ පරීක්ෂණයක් කරාද? ඔව්. මොකද පරීක්ෂණය? මම මගේම ලේටියක් කරන් සාම්පල් දෙයක් කරන් මගේ ලැබ් එකේ බිත්තියේ තියෙද්බා කොච්චර වෙලා යනවද කියලා බැලුවා වේලෙන්ද පෑ. ඔබතුමා දැන් මේ අභියෝගයට ලක් කරන්නේ විශේෂඥවරයෙකුගේ සාක්ෂියක්. එසේම එසේ නිකන් සාමාන්‍ය ගෙදර දොරේ ඉන්න මිනිස්සෙක් ඇවිල්ලා උසාවියට ඇවිල්ලා කියන සාක්ෂියක් නෙමෙයි මේ. මේ විද්‍යාව පිළිබඳව විශේෂඥවරයෙකුගේ සාක්ෂියක් තමයි මේ අභියෝගයට ලක් වෙන්නේ.
මං අහුව හරස් ප්‍රශ්න දැන් මං ඔගේ හරස් ප්‍රශ්න අහන්නේ ඔබ විත්තිෙන් ඇතුලේ සාක්ෂි කරලා ඔබතුමා මේ පරීක්ෂණ පාවිච්චි කරේ ඔබතුමාගේ ඔරලෝසුවත් අර ලේ ගන්න ඕන ඉන්ජෙක්ෂන් එකක් විතරයි වෙන කිසිම දෙයක් මේ පරීක්ෂණ පාවිච්චි කරේ නැහැ ඔව් ඔබතුමා දන්නවද සාපේක්ෂ අර්ධතාවය වායුගෝලයේ තියෙන තෙතමනි පිළිබඳ සිද්ධාන්තයක් තියෙනවා සාපේක්ෂ අර්ධතාවය මැන්නද සාපේක්ෂ අර්ධතාවය මම මැන්නේ නැහැ ඔබතුමා අඩු ගානේ උෂ්ණත්වයේ මැන්නවද ලැබ් එකේ නැහැ ඔබතුමාගේ ලැබ් එකේ තියෙනව නේද ෆෑන්ස් 10ක් මම මොකක් පරීක්ෂණ කළා තිබ්බේ ඒ ෆෑන්ස් 10 යටතේ මේ පරීක්ෂණය කෙරේ ඔව් ඔබතුමාගේ ලැබ් එකේ තියෙනව නේද බන්සන් 1000ක තියෙනව නේද ඒ බන්සන් 1000ක තියෙනකොට පොදින්න උෂ්ණත්වය වැඩි වෙනවා ඒ වගේම ඔබතුමාගේ ලැබ් එකේ තියෙනව නේද අධිශීත කරන 8ක් විතර අධිශීත කරන වල ඇතුළේ සීතල වුණාට එළිය රස්නේ ඔබතුමාගේ ලැබ් එකේ ඇස්සට එනව නේද හොඳට හිරු එළි ඔව් ඔබතුමා පරීක්ෂණය කළා නෑ කෙරේ නෑනේ මේ අපරාධ ස්ථානයට ගිහිල්ලා නෑ අපරාධ ස්ථානයේ බිත්තියේ තියෙන මේ පේන්ට් එක මොනවද කියලා පරීක්ෂා කරේ නෑ නේද ඔබතුමා පරීක්ෂා කරේ දෙකයි සාම්පල් දෙකක් අරන් බැලුවා ඉතින් මටත් විද්‍යාඥෙක් වෙන්න පුළුවන් සාම්පල් දෙකක් දාලා පරීක්ෂා කරා සාම්පල් 100ක් විතර අරන් ප්‍රස්ථාරයක් ඇඳලා එහෙම කිසි පරීක්ෂණයක් කරේ නෑ ඒ වගේම මීට පෙර අවස්ථාවලදී රුධිරයේ පිළිබඳව විශේෂඥ මත හොයලා ඔබතුමා රජයේ රස පරීක්ෂිතමාන ලියුම් දීලා තියෙනවා නේද? ඔව්. ඔක්කොම පෙන්ල මම යෝජනා කරා ඔබ අධිකරණ වෛද්‍ය විද්‍යාලයේද මහාචාර්යෙක් වෙන්නේ නැති. ඔබ ඕනතරම් මිනි කපල ඇති. මිනි කැපුව පමණින් ඔබ රුධිරයේ පිළිබඳ විශේෂඥෙක් නෙවෙයි. ඔහම ගිහිලා ගිහිලා අවසානයේදී මම අහුව ප්‍රශ්නයක්. ඔබතුමා දේශන කරනවා නේද? ඒ දේශන වලදී ඔබතුමා කියන දේ තහවුරු කරන්න ඔබතුමා සයිකෝ ස්ටයිල් කරපු නෝට් එකකුත් දෙනවා නේද? ඔව්. මේකේ නෝට් එකක්ද? මං හොයාගෙන ඒ නෝට් එක පෙන්නවා. බලන්න ඔය නෝට් එකේ අවසාන ඡේදයේ තියෙනවා නේද මෙන්න මෙහෙම වාක්‍යයක්. ඔහුගේම සටහන. ඔහුගේම සටහන. දැන් පිළිගත්තද? බලන් කියවන්න ඔක මොකක්ද තියෙන්නේ? රුධිරය වීලීම පිළිබඳ නිශ්චිත මතයක් පළ කරන්නට ලෝකයේ සිටම කිසිම විශේෂඥෙකුට බැරිය කි. තියෙනවනේ. තියෙනවා. අවසානයේදී මිනි පෙට්ටියට එන ගහලා වැහුවා. ඔහුගේ සාක්ෂිය වයි. ඉතින් මම ආරාධනය කරන්නේ විමර්ශකයන්ට නිකම්ම ලඝු ලේඛිකාවක් යතුරු ලියන්නක් වගේ ප්‍රකාශ ලියන එක නෙවෙයි විමර්ශකෙක් කියලා කියන්නේ. ඒ වගේම ප්‍රජේ අධිනීති මහත්මෙන්ට නිකන් ගිහලා පොලිසිය දුන්න ප්‍රකාශ දීලා බලලා සාක්ෂිකාරගෙන් ප්‍රශ්න අහන කෙනෙක් රජ අධිනීතිවරේ කියලා කියන්නේ. ඒ හැමදේම තම මුල් සිද්ධාන්ත වලට ගිහිල්ලා විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරන්න බලන්න. එහෙම කරොත් තමයි යුක්තිය පසලීමට ඔබගෙන් දායකත්වය ගන්න පුළුවන්. මම හිතන්නේ ඒ මග ඔස්සේ ගිහිල්ලා ඔබතුමන් කරුණු හොයලා මහන්සි වෙලා අර අපරාධ ස්ථානයේ සිද්ධ වෙච්ච දේ යලි මවනවා. ඒක තමයි පොතේ නම. යලි මැවෙන අපරාධයක් කියන්නේ ඒකයි. මේ ග්‍රන්ථය තුල මම දාලා තියෙන්නේ යලි බැවෙන අපරාධයක් මේ ටෝනි මාටින් නඩු තීන්දුවේදී ඔබතුමන් ওই විදිහට විශේෂ විදිහට සැලකිලිමත් වෙලා මහන්සි වෙලා කරුණු හොයලා මේ අපරාධ කරුවන්ව ටෝනි මාටින්ගේ මිතුරන් දෙදෙනාව මරණීය දඬුවම් උන්ට නියම වෙන්නේ. ඔවුන් දෙදෙනාට මරණීය දඬුවම් නියම වෙනවා. අදටත් ඔවුන් මං හිතන්නේ ඉන්නේ බන්ධනාගාරේ. මම බලන්නේ වෘත්තීය මට්ටමේ මගේ රාජකාරිය කරාද විත්තිකාරයෝ දෙහා ද්වේෂයෙන් බලන ක්‍රමයක් නැහැ. මොකද මට අවශ්‍ය වෙන්නේ තියෙන සාක්ෂි වලින් සාධාරණ සැකෙන් ඔබට ඔප්පු කරන්න. ඒ වගේ තමයි විත්ති වෙනුවෙන් මං ඉන්නවා නම් මං කියන්නේ විත්තිකරු මේක කරේ නැහැ කියන එක නෙවෙයි. විත්තියේ නීතිජ මහත්මයෙක් මොකද කියන්නේ? පැමිණිල්ල මගේ විත්තිකාරයා මේක කරයි කියන එක සාධාරණ සැකෙන් ඔබට සාධාරණ විමර්ශනයක් කරලා සාධාරණ නඩු බහ කරලා ඔප්පු කරේ නැහැ කියන එක. ඔය කැමරා පොයින්ට් එක කොයි බින්දම අඳ කරේ? කැමරා එල්කේ. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට. cameralk.com